සියලුම දෙනාට එන විනී ඉන්සයිඩ් YouTube නාලිකාවේ පළවෙනි වීඩියෝ තමයි අනේ මට මතක නැහැ ඉස හැරුණාද එක ඉතින් පෙන්වන්න හදන්නේ වැලිය ඔය ඒරියා එක කොහොමද අපි ඉන්න ප්‍රදේශය කොහොමද කියලා තමයි එකෙන් පෙන්වන්න හදන්නේ උතුරු මැද සහ උතුර වෙන් වෙන තැනක් තමයි මෙතන මේ වැලියේ පාලම මෙතනින් එහාට වැලියෝ අම්මෝ වැලිය ගැන කතා කරන අම්මෝ සෑහෙන දේවල් කතා ගන්න තියෙනවා උතුරු පළාතටයි අයි ඒ වගේ මුළු තු දිස්ත්‍රික්කෙට අයිති පාදීසීල එකම් කොටස් 6ක් තියෙනවා 6ක් තියෙනවා ඒකෙන් එකක් තමයි වැලියෝ කියන්නේ අපි ඉන්න පළාත වැලියෝ ගැන කතා කරන්නේ මේ මේ පැයෙන් දෙකකින් කතා කරලා ඉවර කරන්න බෑ එහෙනම් අපි වාඩි වෙලා කතා කරමු වැලියෝ ගැන හරි වරි වරි පොඩ එන්න වාඩි වෙලා කොහමද මම වැලියෝ ගැන කතා කරන්නේ එහෙනම් අපි අදාළ තැන් වලට ගිහිල්ලා එතන බලලා එතන ඉඳලා කතා කරමු නේ අපි 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 ගිහින් බලමු නේද යන්න කියන්නේ හරි යමු සමාව එහෙම මේ ආවට ගියාට වැලියට යන්න බෑ මේ පාලම පැන්නට පස්සේ ඉස්සල්ලාම ඉන්න අපේ බුදුහාමුදුරුව බුදුහාමුදුරුවන්ට වැන්දර තමයි වැලිය ඇතුළ බලන්න යනවනේ යන්න ඕනේ බුදුහාමුදුරුව වැන්දර පස්සේ වැලියෝට මාරක් ගත්ත පුල්ලයාර දෙවියෝ ඉන්නවා එයාගෙනුත් අවසන් අරන් තමා අපි වැලියට යන්න ඕනේ එහෙනම් අපි වැලියේ පාලම පහු කරලා එනවත් එක්කම තියෙනවා වැලියේ මහා සෑය ඉතින් අපි ගිහිල්ලා බලමු මෙතන කොහොමද කියලා මේක හදලා තියෙන්නේ 1999 දී යුද්ධ හමුදා විසින් තමයි මේක සම්පූර්ණ හදලා නිම කරලා තියෙන්නේ. වැලියට කවුරුර එනවා නම් අනිවාර්යයෙන්ම මෙතෙන්ට ඇවිල්ලා යන්න. මේ තමයි වැලිය ආරම්භයේම ඒ පටන් ගන්න තැනම තියෙන පූජනීය ස්ථානයක් තමයි මේක. අම්මෝ හරිම මහන්සි. වැලිය ගැන ගොඩාක් කතා කරන්න ඕනේ. මේ අපි ඉඳගෙන කතා කරමු හරිද? මෙතන ඉඳගෙන වැලිය ගැන කතා කරමු අවුලන්නේ. තාම යන්න තැන් ගොඩක් තියෙනවා. එනවා යන්න. මහන්සි බං ඒකයි මම කියන්නේ. පාර තියෙන වලවල් රාජ අනුග්‍රහයෙන් හදපු වලවල් ආ රයිට් ඔන්න අපි දැන් මේ දේ ගොන්න පිටත් වෙනවා අම්බුළු ආව බලා අපි හරියටම අම්බුළු ආයි ගිහිල්ලා ආද රෑ ඉඳලා ආද රෑ කියන්නේ අම්බුළු ආව නේද නෑ උඩ නේ පල්ලයට බහැලා ඉඳලා අපි ඊට පස්සේ යනවා රිවර්ස් දැන් මේ කියපු හැමදේම බොරු දැන් යන්නේ නැහැ දැන් යන්නේ රයිට් ඔන්න අපි ඇතරට හන්දියට ඇවිල්ලා ඉන්නේ මේ තමයි අපේ ගම්මානේ අපි වීඩියෝ කරන්නේ මේ ආශ්‍රිතව තමයි ඔව් ඇත්තටම අතවරණ හන්දියට ආවට පස්සේ අපිට දකින්න ලැබෙන ඉස්සලාම හන්දියෙන් තියෙන අපේ තපල් කන්තෝරුවේ ඉස්සලාම් තියෙන අපි මෙතන ඉන්න හැමෝම ඉගෙන ගත්ත ඉස්කෝලේ හරි ඇතරණ පාසල මේ පැත්තේ තියෙද්දි මේක තමයි මම හිතන්නේ වටිනම කාරණේ මේ තමයි නල්ලින්ද මේක තමයි මම හිතන්නේ අපි අවුරුදු ගාණක් මම නම් ඉස්කෝලේ එක වතුර ඉඳලා වගේ වතුර දී මේ නරේ අපි යාලා බලමු වතුර නම් කියලා පොඩ්ඩක් වතුර නේ තාමත් වතුර නාවන්න අවුරුදු 25ක් විතර පරණ අපි මේ ඇවිල්ලා ඉන්නේ අපේ පන්සලට ශ්‍රී උදුම්බරාරාම රජ මහා විහාරයට අපේ වැඩිම වීඩියෝ සංඛ්‍යාවක් කරලා තියෙන අපේ පන්සලේ ඔය ඇතන ලස්සන දැන් ගොඩාක් තියෙනවා අපි ගිහිල්ලා බලමු අපේ ෂූට් කරපු දැන් කීපයක් අපි වෙන්නම් හරි ඔන්න ඉතින් ගමේ පන්සල අපේ පන්සල ආවට පස්සේ ඉතින් ඔන්න උරු පුරුදු දැනක් තියෙනවා හැමෝටම මතක ඇති සල්පිල වීඩියෝ එක කරේ මෙන්න මෙතන දැන් නම් පොඩ්ඩක් ඉතින් ඇලේ ඇවිල්ලා තියෙන්නේ ඇලේ පොඩ්ඩක් ඇවිල්ලා තියෙන්නේ ඇතුලේ චූඩ දෙයක් තියෙනවා බලන්න යන්න ඕම එන්න පුළුවන් ඇතුලේ වැඩ කටයුතු අලුතෙන් ඉදුවෙන ගමන් තමයි ඉතින් තියෙන්නේ තව ටික දවසකින් අපිට පුළුවන් අපිට නෙමෙයි හැමෝටම පුළුවන් ඇවිත් වන්දනා කරන්න බුදුන් වඳින්නේ සියලුම දේවල් ටික කරන්න පුළුවන් මෙතන ඉතින් සම්පත් අයියා තමයි ඔන්න මේකේ චිත්‍ර ටික අඳිනවා සම්පත් අයියා යම් අපි තව තැන ගොඩක් තියෙනවා බලන්න යම්
හොඳයි. ඉතින් ඔයාලට ඊගාවට පෙන්වන්න තියෙන අපේ ඇතැවෙන පන්සලේ බෝධිය, බෝධිය මුල තියෙනවා බුදුමැදුර. ඒ දෙකක් පෙන්වන ගමන් අපිට තව අතන තියෙනවා පෙන්වන්න 820 බුදුමැදුර. ආ බුදු කුටි කිමයි. ඇයි එතනනේ අපේ තොරන් රාජයා කිව්වේ? මේ මෙතන මල් ගස් දෙකක් තිබ්බයි මල් ගස් දෙක පීනවස් නැහැ. වතුර දාන්න බැරුණා හරියට. හරක් ගල් වගේ යන ලස්සනේ. මෙතන තමයි තොරන් රාජයා වීඩියෝ කරේ. අර අතන මැද තමයි තොරණ ගහලා තිබ්බේ. දැන් කලින් උතන පොඩ්ඩක් කැලේවිල තිබ්බා ඊසි ඇති ගහලා තමයි අපි වැඩේ කරේ. දැන් නම් ගොඩාක් ලස්සනට එතන හදලා තියෙනවා. අර මේ බුදු කුටි කලින් ගොඩක් හොඳට හදලා තිබ්බේ නැහැ. දැන් ඒ ඔක්කොම සම්පූර්ණයෙන්ම හදලා තියෙනවා. ඇති පේනවා සබ්මල්ල. තනක මොකද කියන්නේ මේ අමගස්සල පොලක මේ දවල් දාන්න හාමුදුරන්ට අමගේ දිනක් කරදරින්නේ නැහැ දවල් දාන්න හාමුදුරන්ට අමගේ දිනක් කරා ඒක තමයි නේද දාම්පාර යන කාලෙත් ඔය ටිකම තමයි කරේ මට මතකයි හොඳටම තමසේලාගේ වැඩ ඒ දවස්වල මම කපල ලුණ්ඩාගෙන ඉන්නේ ආ මරත් එක අරගෙන ඉන්නකෝ ආචාර්යවරයා සිළුම වාහනයේ අධිපතිවරයා අරක්කත් බයිරෝයා සුක්කානමේ නිර්මාතෘ දිවංගත දවදුලංගත නෑනේ සුක්කානම් මොබි කුමාර් අභ්‍යන්තරයටම ගිය අන්නරි සුක්කානමේ අභ්‍යන්තරයටම ගිය ඒ විශේෂ අභ්‍යන්තරයට රට අභ්‍යන්තරයට ගිය ආචාර්යවරයා බොම්කරත් නැකර ගවන්න සුක්කානමක් තියනවා යතුරු හිලින් රින්ගා දුම්බටෙන් එළියට ආ හැකි එකම පුද්ගල වැලියු සහ ඔහුගේ දොරේ ගෝලයා දුම්බටෙන් රින්ගා යතුරු හිලෙන් එළියට ආ හැකි අනිකුත් පුද්ගලයා මේ පිළ සෑහෙන එලා තිස වීඩියෝ එක පටන් ගන්න ඒ වුණාට අපි සොයින් සයිය තාම නැ අපි ආවම මොකද පරක්කු කියලා අපේ හර්ෂ නුවන් පියසත් පියසත් රත්නසිරි ටී ෂර්ට් එක ගෙනල්ලා නැ මොක කරන්නේ පස්නාප මිතුර මොකද මිතුර කරන්නේ මිතුර ගන්නවා මිතුර මේ ගම්පීඩයක් තියනවට ගම්පීඩේ වතුර ගන්නවා මේ බීලත් බග්ගඩු අමාරු වගේ දේවල් ගදිනවා එහෙනම් කිප්ල කිප්ල ගහන මේ මොන්ඩේ බිල්ඩරේ අර වතුර ගලා යන නිසා අර අය 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 කන්න දෙනව නම් අපිට මොන්නේ දෙනව නම් අපිට මොනකින් ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපේ ගමේ ඉඳන් කිලෝමීටර් 3ක් විතර නෙදුම් ගේන පැත්තට. ඒ කාලේ මේ හරිය කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතු වෙලා තිබ්බේ. මොකද තාමත් බිම්බෝම්බ එහෙම තියෙනවා. අපි ඉස්සරහට ගිහිල්ලා බලමු බිම්බෝම්බ හම්බුනොත් අපි පෙන්වන්න. නැත්නම් ඉතින් ඔය සුද්ධ කරන එක තමයි පෙන්වන්නේ. අපි යන් ඉස්සරහට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ දැන්ටත් බෝම්බ නිෂ්ක්‍රිය කරන ප්‍රදේශයකට. අර ඉස්සෙල්ලා කතා කරපු නොදොරුවා ගැන වැඩි හිතන්න එපා. එයා මේ හරියටම දන්නේ නැහැ. හරියටම දන්න කෙනෙක් ඉන්නවා. මේක වැඩ කරපු කෙනෙක්. අමල්. හරි අපි ඇවිල්ලා ඉන්නේ බිම්බෝම්බ එක ප්‍රදේශයක විතරයි. මේ මේ ප්‍රදේශ යප්නා මුලතිව් රෝමියා කියනම ගැදදම මේක කරනවා. ඉතින් මම චුට්ටක් හඳුන්වා දෙන්න. රෙඩ් ඩිස්ත්‍රික් තියෙන්නේ මේ තමයි ඩේන්ජර් ඒරියාවේ තමයි ගන්න තමයි මේ රෙඩ් ඩිස්ත්‍රික් එකක් දාලා තියෙන්නේ. තව තියෙනවා වයිට් ඩිස්ත්‍රික් එකක් චක්කල්ඩ අමුත් කෝල්ඩ මේ වගේ තියෙන එකක් තමයි මෙතන මේ බ්ලාස් කරලා තින්නේ තේනවා. කොහොමද කියලා කියන්න බැරිද ලිස්ට් එකක් තියෙන ජොබ් එකක් ඉතින් ගොඩාක් කට්ටිය කරන්නේ මේ ජොබ් එක අපේ ගමේ අක්කලා ඉන්නවා අයියලා ඉන්නවා මාමලා ඉන්නවා මේක වැඩ කරන සේෆ්ටි ෆස්ට් එකේ තියාගෙන ඒක ඇතුළේ තියෙන රූල්ස් එක තමයි මේ හැමදේම අපි වැඩ කරන්නේ තව පෙන්නන දේවල් කියන දේවල් ගොඩක් තියෙනවා අදට ඇති තව තියෙන අපිට තව තැනක් කියන්න ලස්සන තැන දැන් මේමනේ අපේ කවුද ලකී මල්ලින මුලින්ම පටන් ගත්තේ මේක ඉතින් එයාට බැන්න නේද මෙයා මේ නොදරුවා මේ තමයි මේ බොම්බ පෙන්නන්න යන්නේ කියලා හැබැයි 2009 යුද්ධය වෙනකොට මෙයා හිටියෙත් නෑ මේ 2010 තමයි මෙයා ආවේ ඒ නොදරුවා තමයි මෙයාටත් බිම්බෝම්බ පෙන්වුවේ. ඔව්. ඔව් මෙතනින් තමයි මේ අපේ සංදිස්ථානය කියන්නේ නෙදුම් කේනිත් වැලියෝයත් වෙන් කරන සංදිස්ථානය. මෙතනින් මෙහාට සිංහල ජනතාව
ජීවත් වෙන පරිසරයක් තියෙන්නේ. මෙතනින් එහාට අපේ දෙමළ ජනතාව ජීවත් වෙනවා. නෙදුම් කේනි, මේ වගේ මුතුරු පළාතේ අනෙකුත් සියලුම නගර කරා යන්න පුළුවන් මෙතනින්. ඔව් මේ තියෙන්නේ ගජබාපුර මූ පර්ණකම විද්‍යාලය. මේක යුද්ධ කාලෙදී සම්පූර්ණයෙන්ම විනාශ වෙලා නැවත යුද්ධයෙන් පස්සේ නැවත ඉදිකරපු පාසලක් මේක. අපේ ගම්මාන අතවරුණු ගම්මාන තමයි මායින් ගම්මාන තිබුණේ. මේ ඔක්කොම LTT එක යටතේ තමයි තිබුණේ. මේ මෙහෙයුමෙන් පස්සේ මුදවා ගැනීමෙන් පස්සේ තමයි නැවත මිනිසු මෙවට පදිංචි කරවලා මේ ගම්මාන ඇති වෙලා ජීවන කටයුතු නැවත ආරම්භ වීම සිදු වෙනවා. ඇත්තම කිව්වොත් මේ බලාද ඇත්තම අති දුෂ්කරයි. භවිතනට අමතරව ධීවර කටයුතුකේ දේවල් මේ පැතිවල මිනිස්සු කරගෙන යනවා. මේ පැතිවල ඉන්නේ පාරම්පරිකම භවිතන කරා යන මිනිස්සු. ලොකුවට යෝධ සංවර්ධනය මේ පැති සිද්ධ වෙලා නැහැ. ඒ ප්‍රධාන මාර්ගය දැක්කාම මේක තේරෙනවා. තෝසියම් අපි දැන් ඉන්නේ ගජබාපුර කියන ගමේ. ඇත්තටම පට්ට පායන මේ පැත්ත ගන්න දෙයක් නැහැ. අතර රටේම දූවිලි පායන ගන්න දෙයක් නැහැ. ඉතින් ඒ කාන්තාරෙත් තියෙනවා ජූස් කඩේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ජූස් කඩේ ජූස් එකක් බොන්න. ජූස් බොන්න. තමයි. තමයි. අම්බේක. බේක. මදිවා. දැන් කල්පනා කරන්නේ ඇත්තම කොහොමද දැන් අර මේ ගැහැල් ඇවිල්ලා නිකන් අර හරියට සෙට් වෙන විදිහට මේ බ්ලොග් එක කරන්නේ කොහොමද කියන එක ප්ලෑන් කරනවා තාම සෙට්ුන්නේ නැහැ දැන් ප්ලෑන් එක ඇතුලේ කට්ටි හිටියත් නැහැ කියලා පේනවා නේද ඇයි දැන් උදේ 6:00 මාරේ වෙලාව කිලෝමීටර් 14ක් ගෙවාගෙන ඇවිල්ලා කුඹකරන ගාලට තාම පේනන සීමාවේ තියෙන්නේ ඇතරම මේක තමයි වැලිය තියෙන උසම තැන. මේක එතරම් උස නැහැ. කිලෝමීටර් 14 කතාවක් වේ. ඒක ඇතරම මේ විහිළුවටු කතාවක්. මේක මේ කුඹකරණ යෝධයා හා බැඳිච්ච ජනප්‍රවාදයේන මේ පටබැඳිච්ච එහෙම අමුතු කතාවක් මෙතන තියෙනවා. අපි දැන් මේකේ ගමනේ තුනෙන් දෙකක්ම ඇවිල්ලා තියෙන්නේ. පුංචි ප්‍රමාණයක් තමයි අපිට බොඩ වෙන්න තියෙන්නේ. ගමනේ කිරීමට ඇත්තේ තව පොඩි දුරයි. රාජ්‍ය අනුග්‍රහයෙන් මුදුනට යෑම සඳහා නිර්මාණය කරපු දෙ මේකට බජට් එක කෝටි 24ක බජට් එකක් ගියා. කන්ස්ට්‍රක්ෂන් ටීම් 8ක් ටෙන්ඩර් එකක් ගියා. ඒ වගේ තමයි මේක. චීන කම්පැනියක් අරගෙන තමයි වැඩේ කරේ. අපි අද ඉන්නේ දැන් මේ කුඹකරණ ගල උඩ තමයි. ඔයාලට මතකද අපි තිබ්බා බෝම්බ කියලා වීඩියෝ එකක්. ඒකේ අවසාන හරියෙම තියෙනවා මේ නුවරඑළිය යන ට්‍රිප් එක. මීඩියා කිල්ලන කෑල්ල තියෙන්නේ මේ මෙතන තමයි. අපි ඒක ෂූට් එක කරේ උදේ පාන්දර ඇවිල්ලා. මේ කුඹකරණ ගල උඩ තමයි අර නුවරඑළිය වගේ ලස්සනට උදේ පාන්දරම අපි පාන්දර පාමාට හයිට් විතර ගාම මෙතනට ආයි. ඉතින් ගල වැඩේ ගහගෙන ගියා මෙතන තමයි ඒ පොට් එක. මේ තැනට කියන්නේ ගල් පාලම කියලා. පේන්න පාලමක් නෑ තමයි. වෙ මේ තියෙන්නේ විශාල ගල් අතුරලා හදපු ගල් පාලම ළඟ තියෙන අපේ වැලියොය. වැලියොය පාලම යටින් යන්නේ මේ වතුර පාර තමයි. කවදාම හරි දවසක මේ පැත්තට આવොත් යන්න ඕනෙම තැනක්. ලයිට් අපි උදේ ඉඳලා ඔන්න අපේ ගම හැමදැනම ඇවිදලා අවසාන්තා ඔන්න ලස්සන වැවකට මේකට කියන්නේ කිරිබම් වැව කියලා. මේකට මොකද්ද නෙළුම් වැව කියලාත් කියවනේ. නෙළුම් වැව කියලාත් කියනවා මේකට. තව මෙහෙ වැව් තියෙනවා. මෙහෙ වැව් තියෙනවා. මෙහෙත් තියෙනවා. අංකල් කෙනෙක් නානවා. ඒ හරියටම වැව හදලා අවුරුදු කීයද කියලා අංකල් ගහුවා. අංකල් කිව්වේ නැහැ. කියන්නෙම නැහැ කිව්වා. ඒ නිසා අපි ආය අහන්නේ. ඉතින් විනී ඉන්සයිඩ් YouTube නාලිකාවේ හිස්ස හැරුණු අත පළවෙනි කොටසේ දැන් වෙලාව හවස 6. අද ඉතින් අපි වැලියේ තැන් කිහිපයකටම ගියා. අපි අන්තිම වශයෙන් ආව සපුමල්ලව. සපුමල්ලව ඇත්තටම ගත්තාම අපිට ගොඩාක්ම ළඟ තැනක් නේ. නාන්නේනෝ පිල්ලම් කරන්නේනෝ. නානවා රීති හොදනවා රීති ගලේ ගන්නවා. මේ වගේ දේවල් අපි විනෝද ක්‍රීඩා කරන්න ගොඩාක්ම ඉන්නේ සපුමල්ලවට තමයි. දැන් මේ පැත්තේ තියෙන හැම වැවක්ම වගේ සාමාන්‍යයෙන් ටික කාලයක් යනකොට ඒ කියන්නේ මාස 5ක් 6ක් 7ක් වගේ යනකොට අවුරුද්දේ හිඳෙනවා. ටික ටික වතුර අඩු වෙනවා. ජල ධාරිතාව ගොඩාක් ප්‍රමාණයක් තියෙන්නේ මේ සපුමල්ලවේ තමයි. ඔන්න ඉතින් හිස හැරුණු අත වැඩසටහනේ පළවෙනි එපිසෝඩ් එක අපි මේ විදිහට සමු ගන්නවා. දෙවෙනි එපිසෝඩ් එකෙන් හමු වෙන බලාපොරොත්තු වෙයි. එහෙනම් කොල්ලෝ අපි ගියා. එහෙනම් කොල්ලෝ අපි නෑවා.